ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ රාජ්‍ය නායකයා වශයෙන් ජාතිය ඇවතුවා. ජාතිය අමතලා කරන කතාව ඇත්ත වශයෙන්ම රටකට වැදගත් කතාවක් විය යුතුයි. ඒත් එක්කම රාජ්‍ය නායකයා ජාතිය අමතන්නේ රටේ විශේෂ අවස්ථාවක. එතුමා ජාතිය අමතනකොට රටේ ප්‍රතිරූපය රැකගත යුතුව තිබෙනවා. ඒත් එක්කම අපිට විතරක් නෙවෙයි මේ ජාතිය අමතන්නේ ජාත්‍යන්තරයේ මතය පෙන්වනුත් ඒ රටේ ජාති ඇමතීමේ කතාව ඉතාමත් සුවිශේෂයි කියන එක අමතක කරන්න එපා. නමුත් මේ වතාවේ ජාතිය අමතලා එතුමා කරපු කතාව රටේ ජනතාව අපේක්ෂාවෙන් හිටියේ මේ වගේ දීර්ඝ කතාවක්වත් එහෙම නැතුව සංවර්ධනය පිළිබඳව රටේ කරපු නොකරපු දේවල් පිළිබඳව දීර්ඝ හැල්ලක් ප්‍රකාශ කිරීමක් නෙවෙයි. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මූලික කාරණා ගණනාවක් ගැන. ඒ කිව්වේ මේ වකවානුවේ රටේ මූර්ධන ව්‍යසනය, මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා රටේ බිඳ වැටිලා තිබෙන ආර්ථිකය ගොඩගන්න කියන උපාය මාර්ග මොනවද කියන කාරණය ජනතාව අපේක්ෂා කළා. ඒත් එක්කම ජනතාවගේ පැත්තෙන් අධික ලෙස බදු බර වැඩි වෙලා, ජීවන වියදම් වැඩි වෙලා, විරකියාව වැඩි වෙලා, ඒ වගේම ආදායම් මාර්ග අහිමි වෙලා ඉතා දුෂ්කරතාවයක ඉන්න ජනතාවට පිහිටක් වෙයි, සහනයක් වෙයි කියලා තමයි ජාති ඇමතීමේ කතාවෙන් බලාපොරොත්තු වුණේ. ඊටත් අමතරව රටක ජාතිය අමතල කරන කතාවේ තිබෙන වැදගත්කම කුමක්ද? රටේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ජාතිය අමතල කරන කතාවකදී විශේෂයෙන්ම පිළිබිඹු විය යුත්තේ එවැනි ව්‍යසනකාරී තත්ත්වයක් තුළ රට ගොඩ ගැනීම වෙනුවෙන් ඔහු ඉදිරිපත් කරන අදහස් සහ ජනතාව ඒ වෙනුවෙන් සහයෝගය ලබා ගැනීම පිළිබඳව ආයාචනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හිතුවා ජනාධිපතිවරයාගේ කතාවේදී මේ පවතින ව්‍යසනය සම්බන්ධයෙන් සහ එයින් ගොඩ එමත් ජනතාව රැක ගැනීමත් අනාගත සැලසුම් පිළිබඳවත් යමක් ප්‍රකාශ කරයි කියලා. නමුත් එසේ උනේ නැහැ. මිනිත්තු 69ක් දීර්ඝ කතාවක් ලංකා ඉතිහාසයේ පමණක් නෙවෙයි ලෝක ඉතිහාසයේ රාජ්‍ය නායකයෙක් ජාතිය අමතල කරපු කතාවක දීර්ඝතරම දේශනය තමයි අපිට අහන්න සිදු වුණේ. මිනිත්තු 69ක් තුල එතුමා රටේ ජාතිය ගොඩනැගීමට රටේ ජනතාව ගොඩනැගීමට කියපු දේවල් මොනවද කියලා ඇත්තටම දැන් පෞගිය සතිය පුරා විවිධ මාධ්‍යවල පළ වෙන්න ඇති. ඉතින් මිනිත්තු 69ක මේ කතාව ගැන ජනතාව තවත් දෙයක් කියනවා. ඒක තමයි මේ හැම වෙලාවකම මේ 69ක් තෝරගන්නේ ඇයි කියලා. එක්කෝ මේ මිනිත්තු 69ක් ජාතිය අමතල කරපු කතාව ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එයා හිතනවා 69 ලක්ෂයකට ගෞරවය දක්වන්න කරපු කතාවක් කියලා. තමුන්වත් දකින්න ඇති පෞගිය සතියේ ඉන්ධන මිල වැඩි කිරීමේදී රුපියල් 69ක එකතුකින් තමයි මේ වැඩි කරේ. ඉතින් මේකයි තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කියනවා මේ ජාතිය අමතල කරපු කතාව තවත් දේශනයක් පමණයි. එයින් රටටවත් ජනතාවටවත් යහපතක් නැහැ. බලන්න කාරණා දෙක තුනක් මම කියන්න කැමතියි. එකක් තමයි එතුමා මේ මුළු කතාව පුරාම කියපු දේවල් එකින් එක අරගෙන බලන්න. එකක් තමයි එතුමා කිව්වා පුරවැසියන්ගේ බදු බර අඩු කරන්න එතුමා ක්‍රියා කළයි කියන එක. ඒතර පුරවැසියන්ගේ බදු බර අඩු කරන්න ජීවන බර සැහැල්ලු කරන්න එතුමා පියවර ගත්තා නම් මේ තරම් ඉහළ මට්ටමකට භාණ්ඩ මිල යයිද? අද සීනි කිලෝ එකක්, පොල් ගෙඩියක්, හාල් කිලෝ එකක්, මිනිස් කිරිපිටි පැකට් එකක්, ඒ වගේම පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ජනතාවගේ පරිහරණය කරන දේවල් මේ ඔක්කොම 100ට කීයකින් වැඩි වෙලා තිබෙනවද? රටේ මේ තරම් දුර සංවර්ධනයක් වෙලා තිබෙනවා නම් බදු බර පාලනය කරන්න උත්සාහ කළා නම්, ඒ වගේම පුරවැසියාගේ බදු සහනයක් ලැබිලා තිබෙනවා නම් බහණ්ඩ මිල අඩු වෙලා ජනතාවට සහනයක් ලැබෙන්න ඕනේ. ඒකවත් ජනාධිපතිතුමා දන්නේ නැහැ. පෞගේ දවස්වල ගැසට් ගණනාවක් නිකුත් කරා තමුන්නාසර දන්නවා ලංකා ඉතිහාසයේ එක වසරක් තුල විශාලතම ගැසට් ප්‍රමාණය නිකුත් කිරීමේ වාර්තාවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට තමයි තියෙන්නේ. විශේෂයෙන් තමුන්නාත් දකින්න ඇති සීනි වලට, පරිප්පු වලට, සැමන් වලට, කොල් ගෙඩියට, හාල් වලට මෙහෙම විවිධ ගැසට් ගැහුවා. දැන් මම දැක්ක ඊයේ පෙරේදා ගිය 18 වෙනිදා පොල් වලට ගහපු ගැසට් එක ඉවත් කරගන්නවා. කවුරුත් දන්නේ නැහැ රටේ ජනතාව ගැසට් එකක් ගහනවා, ගහලා කියනවා අපි මේ ගානට දෙන්න කියලා, පස්සේ ගැසට් එක අස් කරගන්නවා. ඉතින් කොහෙද පුරවැසියන්ගේ බදු සහනයක් ලැබිලා තිබෙන්නේ? දෙවනි කාරණේ විතරක් නෙමෙයි, එතුමාගේ කතාවේදී ඉතාමත් බරපතල බලාපොරොත්තුවක් දුන්නා. ඒක තමයි ලබන සැප්තැම්බර් මාසේ වෙනකොට ලංකාවේ ජනගහණය මිලියන 18කට වැක්සීන් ලබා දෙන්න ක්‍රියා කරනවා. මේ එන්නත ලබා දෙන්නට ක්‍රියා කරනවා කියලා. සාමාන්‍යයෙන් හිතන්න මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා. මිලියන 18ක් කියන්නේ මේක දෙකෙන් වැඩි වෙන්න ඕනේ.
ඇයි වැක්සීන් අවස්ථා දෙකක දෙන්න තිබෙනවා එතකොට එවැනි ප්‍රමාණයක් ඉදිරි මාස 4 තුල ජනතාවට දෙන්න මොන විදිහේ වැඩපිළිවෙලක් තියෙන්න ඕනද Breaking Dr. Okay.